සුබ දවසක්. අපි අද කතා කරනවා 10 ශ්‍රේණියේ දෙවෙනි පාඩම වන පරිගණකයේ හඳුනාගම කියන පාඩම යටතේ පරිගණකයේ සහ එහි මධ්‍යසක සුමේකී ඇතුළු අදාළ පරිගණක පද්ධති ක්‍රියාවලියට යනකම් කොටස් ටික. මුලින්ම මේ පාඩමේ ඇත්තටම ලොකු කොටසක් කතා කරනවා. එහෙන් බැලුවොත් එම් පරිගණකය කියලාබඳ හඳුන්වීමක් කරනවා, ආදාරණ ප්‍රතිදාන සකස් කිරීම යටතේ ආදාරණ ප්‍රතිදාන උපක්‍රම ගැන කතා කරනවා. සකස් කිරීම යටතේ කතා කරනවා ප්‍රධාන මතකය, ද්විතීක මතකය සහ CPA කොටස් ටික කොහොමද වෙන්නේ කියලා. ඊළඟට මේ ආදාන සහ සකස් කිරීම ප්‍රතිදාන යන කාර්යාවලදී අතරමැදියක් විතර කතා වැඩ කරනවා මේ කෙවණි පරිගණක කෙවණි. පරිගණක කෙවණි ගැනත් කතා කරනවා. ඊට පස්සේ මේකෙත් දත්ත සංවේදනය ගැනත් කතා කරනවා. දත්ත සංවේදන උපක්‍රම ගැන සහ අන්තර්ජාලයේ වාසිය වාසි කියලා ලොකු කොටසක් මේ පාඩමේදී කතා කරනවා. ඉතින් මේ පරිගණක හඳුනාගෙනම කියන කොටසේදී මුලින්ම කතා කරන මේ පරිගණකයක් කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම නිර්වචනකුත් අපිට දීලා තියෙනවා පරිගණකයක් කියන්නේ මොකක්ද කියලා. පරිගණකයක් කියලා කියලා තියෙනවා පරිශීලකයා විසින් ආදානය කරනු ලබන හෝ පද්ධති විසින් රැස්කරු ගනු ලබන දත්ත ලබාගෙන එම දත්ත පරිශීලකයා විසින් දී ඇති උපදේශවලට අනුව සකස් කරමින් අවශ්‍ය ආකාරයේ තොරතුරු ප්‍රතිදානය කරන විදුලි බලයෙන් ක්‍රියාත්මක වෙන උපකරණයක් කියලා. එතකොට බලන්න හොඳට මේ නිර්වචන විදිය ගත්තොත් එහෙම මේකද කියනවා මේ ආදානය කරනවා කාරණා ආදානය සකස් කිරීම ප්‍රතිදානය තමයි කතා කරන්නේ. පළවෙනි පාඩමෙත් අපිට කතා කරනවා මේ ආදානය සකස් කිරීම ප්‍රතිදානය තොරතුරු පද්ධති ආශ්‍රිතව. සම්පූර්ණ පාඩමෙත් කතා කරන්නේ ආදානය සකස් කරන්න කොහොමද, ප්‍රතිදාන උපක්‍රම මොනවද මේ කෙවෙනි ගැන. ඉතින් මේ නිර්වචනයේ හැටියට ගත්තොත් එහෙම බලන්න පරිශීලකයා විසින් ආදානය කරනවා සහ පද්ධති විසින් රැස් කර ගන්නවා කියලා. එක්ක පරිශීලකයා වෙන්න පුළුවන් නැත්නම් පද්ධති විසින් රැස් කර ගන්නවා කියලා. ඔය කටින මතකද පළවෙනි පාඩමේදී දැන් ඔය කුෂකර්මාන්ත ශේෂ්ත්‍රය ගත්තට පස්සේ අපිට කියනවා මේ රොබෝ යන්ත්‍ර වලින් වල්පලිවත් කරන, වතුර දානවා, පැලහිටවනවා, හරිතාගාර ගැන ආශ්‍රිතව කතා කරද්දී මෙන්න මේ රොබෝ යන්ත්‍ර සහ ඊට ඒ ගැනත් කතා කරද්දී තව කතා කරා මේ වෙළඳපොළ කටයුතු වල වෙළඳපොළ ව්‍යාපාර ශේෂ්ත්‍රයේ රොබෝ යන්ත්‍ර පාවිච්චි කරා කියලා. එතකොට අපි දැක්කේනම් මේ ඩෙස්ක්ටොප් මැෂින් එකක් වල් ලැප්ටොප් මැෂින් එකක් ස්මාර්ට්. හැබැයි පරිගණකය හා තොරතුරු තාක්ෂණය එතන පාවිච්චි වුණා. එහෙන් බැලුවොත් එහෙන් බලන්න වෙන පද්ධතිය විසින් රැස් කර ගන්නවා. මේ පරිගණකයට සකස් කිරීම සඳහා පරිගණකයට පරිශීලකයා හෝ නැත්නම් කලින් උපදෙස් දීලා තියෙනවා. අන්නේ දීපු උපදේශන සකස් කරලා ප්‍රතිදානයක් ලබා දෙනවා. එක්කෝ දැන් පරිශීලකයා නැත්නම් යූසර් පරිගණකේ පාවිච්චි කරන පුද්ගලයා ආදානයක් ලබා දෙනවා. මොනවාද දෙන්නේ? දත්ත කියලා දෙන්නේ. මේ ආදානය කියන දත්ත හෝ උපදෙස්. දත්ත හෝ උපදෙස් තමයි ආදානය කරන්නේ. ඒතකොට දත්ත හරි උපදෙස් හරි දෙන්න ආකාර දෙකක් ගැන කියන එක්ක පරිශීලකයා නැත්නම් පද්ධතිය විසින් විශේෂයෙන් සංවේදක සෙන්සර්ස් පාවිච්චි කරලා ඔය රොබෝ යන්ත්‍රෙම එයා විතීම දත්ත එක්රැස් කර ගන්නවා. ඊට පස්සේ එයා කලින් දීපු උපදෙස් වල සකස් කිරීමක් කරනවා. පරිශීලකයෙක් කරන පරිශීලකයා දෙන උපදෙස් වල ඒක සකස් කිරීමක් කරනවා. අන්න එහෙම සකස් කරලා තමයි ප්‍රතිදානයක් සිද්ධ කරන්නේ. ආපහු තවදුරටත් මම කිව්වොත් එහෙම පරිගණක නිර්වචනයේ හැටියට පරිශීලකයා විසින් ආදානය කරනු ලබන හෝ පද්ධතිය විසින් රැස් කර ගබන ඒ වගේම දත්ත ලබාගෙන ඒ දත්ත පරිශීලකයා විසින් දිය යුතු උපදෙස් වලට සකස් කරනවා කරලා ප්‍රතිදානය කරන උපකරණය තමයි මේකද කියන්නේ. අනිත් එක තමයි මේක විදුලි බලයෙන් ක්‍රියාත්මක වෙනවා. කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි විදුලියෙන් ක්‍රියාත්මක වෙනවා. අනිත් එක තමයි ආදානය සකස් කිරීම සහ ප්‍රතිදානය. හරි. දැන් මොන අපි පරිගණකය කියන්නේ මොකද්ද කියලා පොඩි අදහසක් ඔළුවට ගත්තා. දැන් අපි දැනගන්න ඕනේ පරිගණකය ඇයි එච්චර වැදගත් වෙන්නේ කියලා. පරිගණකයට ආවේණික වෙච්ච ලක්ෂණ කීපයක් තියෙනවා. ඒ කියන්නේ තවදුරටත් අපි කිව්වොත් එහෙම මේ පරිගණකයේ අනිත් උපක්‍රම උපකරණ හා සංසන්දනය කිරීමේදී මිනිස්සුන්ට සමීප වුණා. ඒකට කාරණා කීපයක් බලපෑවා. දැන් මෙතන බලන්න පරිගණකයේ ඊට වේගවත් නේ. පරිගණකයට පුළුවන් මිනිස්සෙක් හිතනවට වඩා ඉක්මනින් හිතලා යම් කිසිදයක් සකස් කරලා ප්‍රතිදානයක් ලබා දෙන්න. විශේෂයෙන් කැල්කියුලේටර් සම්බන්ධයෙන් ඔය අපි ඊට පස්සේ කතා කරන විවිධ පරිගණක වර්ග. ඇත්තට මිනිස්සු දහස් ගාණක් පාවිච්චි කළොත් දැන් ඉස්සර NASA ආයතන වගේ ආයතන මිනිස්සු තමයි සම්බන්ධුනේ. එතකොට ලොකු වෙලාවක් කාලයක් කීප දිනක් සම්බන්ධ වුණා. හැබැයි යන්නේ ඒ කටයුතු ඉතා ඉක්මනින් සාර්ථකව දැන් සිද්ධ වෙන පරිගණක තාක්ෂණය හරහා පරිගණකයේ හරහා. එතකොට ඒකද අපි කියන්නේ සිතන පරිගණක කියන වේගවත් කියලා. ලබා දෙන ඕනෑම කාර්යයක් ඉතා කෙටි කාලයකින් නිම කරන්න පුළුවන් බව කියන පරිගණකයේ වේගවත් බව කියලා කියනවා. ඒ වගේම පරිගණක නිවරදි. නිර්වචිතය ඉතා ඉහළයි. දැන් ওই කට්ටිය දැකලා සමහර වෙළඳපොළ තත්ත්ව වෙළඳපොළ ව්‍යාපාර කට්ටිය තුලත් අපි පරිගණකේ පාවිච්චි කරනවා කියනවා. ඒකට හේතුව තමයි පරිගණක පාවිච්චි කරන නිෂ්පාදන ආයතන කාර්යක්ෂමතාව ඉහළයි, නිර්වචිතතාව ඉහළයි.
නිරෝධි දත්තහ උපදෙස් දුන්නාට පස්සේ පරිගණකයේ හැම විටම නිවැරදි තොරතුරු ප්‍රතිදානය කරනවා. පරිගණකයට පුළුවන් නිවැරදි දත්තහ උපදෙස් දුන්නාට පස්සේ නිවැරදි තොරතුරු ප්‍රතිදානය කරන්න. එතකොට නිවැරදිතාවය ඉතා ඉහළයි. සාමාන්‍යයෙන් දැකලා ඇති ඔය කට්ටිය ඔය වීඩියෝ එහෙම තියනවා මේ කියන්නේ රෙදි රෙදි නෙමෙයි විශේෂයෙන් ඔය ලී කපන මැෂින් එහෙම තියනවා හරියටම ගානටම අධයක් වෙන්න නැතුව නිස්පායක නිවැරදිව නිස්පාදනය කරන්න පුළුවන් ඒ උපකරණයක උපපාවිච්චි කළා. එතකොට නිවැරදිතා ඉහළ පරිගණක තාක්ෂණය පාවිච්චි කරද්දී කාර්යක්ෂමයි. දැන් මතකද දන්න වෙළඳපොළ ව්‍යාපාර අපි කියන මේ රොබෝ යන්ත්‍ර පැවිසි අතර වැඩ කරනවා කියලා. ඒ කියන්නේ කාර්යක්ෂමතාව ඉතා ඉහළ පරිගණක තාක්ෂණය පාවිච්චි කරලා ඊට පස්සේ නිස්පාදන කාර්යක්ෂමතාව ඉතා ඉහළ වෙනවා. බහුකාර්ය කියන්නේ මේ පරිගණක විවිධ ශේෂ්ත්‍රවල පාවිච්චි කරන්න පුළුවන්. විවිධ කාර්ය සඳහා පරිගණක යොදවන්න පුළුවන්. විශේෂයෙන් ගත්තොත් එහෙම දැන් පරිගණකය කියන දේ දැන් රූපවාහිනිය බලන්න පුළුවන්, සින්දු අහන්න පුළුවන්, මොන හරි දෙයක් print out ගන්න පුළුවන්, නිස්පාදනය කරන්න පුළුවන්, සර්කිට් හදන්න පුළුවන් නේ. ඒ වගේම දැන් අර අපි විවිධ ශේෂ්ත්‍රවල පරිගණක ගැන කතා කරා. නිස්පාදන ශේෂ්ත්‍රය, ව්‍යාපාර ශේෂ්ත්‍රය, අධ්‍යාපන ශේෂ්ත්‍රය, සෞඛ්‍ය ශේෂ්ත්‍රය, විනෝදාස්වාදේ. එතකොටම තේරෙනවා මේ පරිගණකය කියන දේ විවිධ ස්වරූපවලින් විවිධ ආකාරයෙන් විවිධ කටයුතු සිදු කරනවා. ඒ කියන්නේ බහුකාර්ය බව තියෙන පරිගණක. ඒ වගේම දත්ත සුරකීම සහ නැවත ලබා ගැනීම ඉතා වැදගත් දෙයක්. පරිගණකේ දත්ත ගබඩා කරලා ඒ වගේම දත්ත ලබා ගැනීම ඉතා වේගෙන් සකස් කරලා ගන්න පුළුවන්. අන්න ඔය කාරණාත් එක්ක පරිගණකයත් තවත් මිනිසුන් සමීප වුණා. ඊට අමතරව තවත් කාරණයක් තමයි පරිගණකේ නියත බව. නියත බව කියලා කියන්නේ එක සමාන ආදාන දුනොත් එක සමාන ප්‍රතිදාන ලබා දෙනවා. විශේෂයෙන් උදාහරණයක් විදිහට කිව්වොත් අපි දැන් අපිට හිතන්නකෝ මොන හරි දැන්වීමකට අපිට කිව්වයි කියලා එක වගේම අකුරු දෙකක් පාවිච්චි කරලා එක වගේම දැන් මේ බැනර් දෙකක් හදන්න කියලා. එක වගේම බැනර් දෙකක් හදන්න කියලා. දැන් හිතන්න මම කියලා අකුරු දෙක ලිව්වත් කියලා. ඒත් ඒ දෙක සමාන නැහැනේ. හැබැයි පරිගණකයේ පාවිච්චි කරලා මේ ලියන දෙයක් නිස්පාදනය කරලා එක සමාන එක ආකාරයකම ගන්න පුළුවන්. අන්න ඒක කියන නිසා නියත බව කියලා. එක වගේම ආදාන දුනොත් එක සමාන ප්‍රතිදාන තමයි පරිගණකයෙන් ලබා දෙන්නේ. සමාන ආදාන දුනොත් සමාන ප්‍රතිදාන තමයි ලබා දෙන්නේ. පිරිවැය. පරිගණක අනිත් උපකරණ හා සංසන්දනය කිරීමේදී පිරිවැය කියන්නේ අපි මිලදී ගත්තට පස්සේ වාහනයක් ගත්තා වගේ මයිලේජ් එකෙන් දුවපු දුර ගන්නට නෝ මේන්ටේන් කරනවා සර්විස් කරනවා වගේ පරිගණකේ ගත්තට පස්සේ අපි කවදාවත් පැය ගාණක් මෙච්චර පැය 1000ක් පාවිච්චි කරලා දැන් සර්විස් කරන්න ඕනේ එහෙම කියලා පරිගණකේ සර්විස් කරන්නවත් ඒ වගේම ඔය තෙල් ගහනවා වගේ යාවත් ගන්න වියදම් එහෙම සිද්ධ වෙන්නේ විදුලි බලයෙන් ක්‍රියාත්මක වෙන බැටරියත් එක ආරෝපණය කරන ක්‍රියාත්මක වෙන ඒ වෙනන්නේ මේක පරිගණකය ගත්තට පස්සේ මිලදී ගැනීමෙන් වැඩිපුර මුදලක් වැය වුණාට ඉන්පසු නඩත්තු කිරීම සඳහා විශාල වේදලක් දරන්නේ නැහැ. මේකත් පරිගණකයේ එක වාසියක් වුණා. දැන් අපි ගත්තොතෙන් පරිගණක වර්ගීකරණය. පරිගණකය කියන දේ කලින් කතා කරාගේ පරිගණකයි වර්ග කීපයක් තියෙනවා. පරිගණකය කියන්නේ විවිධ ස්වරූප තියෙනවා. අපි මේ දකින ඩෙස්ක්ටොප් මැෂින් වගේ ස්මාර්ට් ෆෝන් එකවත් නෙවෙයි. ඊට අමතරව මේ පරිගණකය කියන තාක්ෂණයේ මේ කන්සෙප්ට් එක සංකල්පේ විවිධ පරාසයන් ඔස්සේ විහිදෙනවා. ඒ විදිහට ගත්තොත් එම් පරිගණක භෞතික ප්‍රමාණයත් එක්කත් විහිදෙන මේ කියන්න පුළුවන් තාක්ෂණනුවත් පරිගණක වර්ගීකරණය කරනවා. පරිගණක වර්ගීකරණ ප්‍රධාන ආකාර දෙකයි භෞතික ප්‍රමාණය සහ නිර්මාණ තාක්ෂණනුව. නිර්මාණ තාක්ෂණනුව පරිගණක වර්ගීකරණය කරන ප්‍රතිසම සංඛ්‍යාංක සහ මිශ්‍ර කියලා. භෞතික ප්‍රමාණය කියන්නේ ගබා ගන්න ඉඩ ප්‍රමාණය, ධාරිතා, වේගය, බලය සහ ඒ වගේ කියන කාරණාත් එක්ක පරිගණක භෞතික ප්‍රමාණය වෙනස් වෙනවා. සුපිරි පරිගණක, මහා පරිගණක, මධ්‍ය පරිගණක සහ ශුද්‍ර පරිගණක වශයෙන්. සුපිරි පරිගණක, මහා පරිගණක, මධ්‍ය පරිගණක, ශුද්‍ර පරිගණක කියලා. මෙන්න මෙහාට පල්හැට එනකොට මේ පරිගණක වල ධාරිතා, බලය, වේගය සහ මිල විදුලි පරිභෝජනය අඩු වෙනවා. එතකොට සුපිරි පරිගණක. මොකද්ද මේ සුපිරි පරිගණක කියන්නේ? දැන් අපි ගත්තොත් එහෙනම් මෙන්න මේ ආකාරයට ගත්තොත් එහෙනම් මේ විශාලත්වය, වේගය, මිල සහ බලය කියන දේ පල්හැට එනකොට අඩු වෙනවා. සුපිරි පරිගණක විශාලත්වය වැඩි, වේගය ඉතා විශාලයි. ඉතා ලොකු විශාල වේගයක් තියෙනවා. අඩු අපි ශුද්‍ර පරිගණකයේ පාවිච්චි කළා කරන වගේ නෙවෙයි මේ සුපිරි පරිගණකයේ මේ වගේ දහස් ගුණයක විශාලත්වයක් තියෙන, ධාරිතාවක් තියෙන වැඩ කරන්න පුළුවන්. ඒතකොට වේගය මේකට වඩා ලොකු විශාලත්වයක් තියෙන. සමහරට ඔය වීඩියෝ එඩිටින් වගේ රෙන්ඩරින් වගේ පාට් කරනකොට එතකොට සොෆ්ට්වෙයාර් එන්ජිනේ පැත්ත වැඩ කරනකොට සමහරට මැෂින් එක වේගය අඩු වෙනවා. අපි හිතනවා අපේ ශුද්‍ර පරිගණකයේ වේගය ඔච්චර අඩු වෙනකොට ලොකු විශාල සංඛ්‍යාත්මක ගණන දෙයට විද්‍යාත්මක කටයුතු වලින් පාවිච්චි කරන අභ්‍යවස් කටයුතු පාවිච්චි කරන වගේ දේවල් සංඛ්‍යා අපිට අපේ මැෂින් එක කොහොමදවත් කරන්න බෑ. එන්නේ ඒ වගේ වෙනුවෙන් නිර්මාණ කියන්නේ අවශ්‍යතාවයත් එක්ක සුපිරි පරිගණක නිස්පාදනය කරා. වේග විශාලත්වය, වේගය, මිල සහ බලය විශේෂයෙන් මිල මේ සුපිරි පරිගණක විශාලයි. වේගය මේවට සාපේක්ෂව ඉතා විශාල වේගයක් තියෙනවා. බලය ධාරිතාව ඉතා විශාලයි. හරි. අපි ගත්තොත් එහෙම මේ සුපිරි පරිගණක. සුපිරි පරිගණක කියලා කියන්නේ මල්ටිපල් ප්‍රොසෙසර්ස් තියෙනවා. හරි. මල්ටිපල් ප්‍රොසෙසර්ස් එක මල්ටිපල් ඉන්ස්ට්‍රක්ෂන්ස් එකම පැරලලි එකම වෙලාවේ මෙන්න මේ සුපිරි පරිගණක වලට එක වෙලාව ඉන්ස්ට්‍රක්ෂන්ස් ගොඩක් ලැබෙනවා. එතකොට මෙන්න මේ සුපිරි පරිගණක
එක වෙලා ඉන්ස්ට්‍රක්ෂන්ස් ගොඩක් එක්සිකියුට් කරනවා. ඒ වගේම ධාරිතා බලය ඉතා විශාල පරිගණක ජාතිය. එයාට පුළුවන් මෙන්න මේ ප්‍රොසෙසර්ස් එක වෙලා ගොඩක් කට්ටි ඉන්ස්ට්‍රක්ෂන්ස් හැන්ඩල් කරන්න. විශේෂයෙන් දැන් මේවා ගන්නවා සුපිරි පරිගණක කියන දේ NASA ආයතන අභ්‍යවකාශ කටයුතු වලින් විද්‍යාත්මක කටයුතු වලින් ඒ වගේම යුද හමුදා කටයුතු වලින් සාමාන්‍යයෙන් යුද කටයුතු යුද නිරීක්ෂණ කටයුතු වලින් අන්න ඒ වගේ කටයුතු වල විශාල ව්‍යාපාර විශාල ප්‍රමාණයේ ව්‍යාපාර ලොකු දත්ත විශ්ලේෂණය කරන ව්‍යාපාර වලදී මෙන්න මේ සුපිරි පරිගණක පාවිච්චි කරනවා. ඊට පස්සේ කාලගුණානාවැකි පරණ නේ කාලගුණානාවැකි කියන්නේ ලොකු දත්ත ප්‍රමාණයක් විශ්ලේෂණය කිරීමකින් අනතුරුව. නිසා කාලගුණානාවැකි කියන්නත් මේ සුපිරි පරිගණක පාවිච්චි කරනවා. න්‍යෂ්ටික බලාගාර න්‍යෂ්ටික බලාගාරලත් මෙන්න සුපිරි පරිගණක කියන දේ පාවිච්චි කරනවා. එතකොට උදාහරණ දැන් ගත්තොත් එහෙනම් මේ සුපිරි පරිගණක වල විශාලත්වය බලය වේගයයි ධාරිතාව ඉතා ඉහළයි. හරි දැන් සුපිරි පරිගණක වල মালටිපල් ප්‍රොසෙස් කරන মালටිපල් ඉන්ස්ට්‍රක්ෂන්ස් එකම පැරලල් වෙනවා. යාට හැන්ඩල් කරන්න පුළුවන් ලොකු ධාරිතාවක් තියෙනවා. හැබැයි ඊට වඩා ටික අඩු ඒ වගේම ධාරිතාව සහ මිල බලය අනෙකුත් පරිගණකවලට සාපේක්ෂව අඩු බෑ සුපිරි පරිගණකවලට අඩුයි. ඒ මේ වගේත් মালටිපල් ප්‍රොසෙසර්ස් තියෙනවා মালටිපල් ඉන්ස්ට්‍රක්ෂන්ස් එකම වෙලාවේ පුජ්ජලෝ කීපදෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් ලබා දෙනවා. අන්න ඒවට කියන මහා පරිගණක කියලා විශේෂයෙන් සමූහ සමාගමවල ගුවන් තොටුපළවල විශ්වවිද්‍යාලවල ඊ වෙළඳාමේදී වගේ කටයුතු වල මෙන්න මේවා වෙළඳ බහුස් ව්‍යාපාර වල මෙන්න මේ මහා පරිගණක පාවිච්චි කරනවා. මේ මහා පරිගණක කියන්නේ සර්වර් එකක් නේද සේවාදායක පරිගණක. මෙන්න මේ අපි ඉස්සෙල්ලා කතා කරපු මේ සුපිරි පරිගණක වලට අවශ්‍ය මහා පරිගණක මධ්‍ය පරිගණක දෙකටම අද වර්තමානයේ කියන්නේ මේ සේවාදායක පරිගණක කියලා. එතකොට මෙන්න මේ සේවාදායක පරිගණක එකම වෙලාවේ মালටිපල් පීපල් නැත්නම් ගොඩක් මිනිස්සු එකතු වෙලා සම්බන්ධ වෙලා යාට උමනා අවශ්‍යතා සම්පූර්ණ කරගන්න මේ පරිගණකේ සම්බන්ධ වෙලා. එතකොට සමූහ සමාගම් වල ගුවන් තොටුපළ වල විශ්වවිද්‍යාල වල වගේ වීවල දාන සම්බන්ධ වෙනවා මෙන්න මේවා සේවා මේවා සර්වර්ස් කියලා තමයි වර්තමානයේ කියන්නේ. හරි. ඊට පස්සේ මධ්‍ය පරිගණක. දැන් අපි මධ්‍ය පරිගණක කියලා ගත්තොත් එහෙම මධ්‍ය පරිගණක යටතේ අයිති වෙනවා මෙන්න මේ. අපි දැන් අපි කතා කරා සුපිරි පරිගණක සහ මහා පරිගණක මධ්‍ය පරිගණක. දැන් මේ මධ්‍ය පරිගණක කියන්නේ මහා පරිමාණවත් නොවන ශුද්ධ පරිගණකවත් නොවන අතරමැදි අවස්ථාවේ තියෙන අවස්ථාව මධ්‍ය පරිගණකද. ඒ කියන්නේ අපෝ කිව්වොත් එහෙම මහා පරිමාණවත් නොවන ශුද්ධ පරිගණකවත් නොවන අතරමැදි අවස්ථාවේ හැබැයි ධාරිතාවේ බලය වේගය සහ මිල මීට සාපේක්ෂව වැඩි මහා ශුද්ධ වලට වඩා මහා පරිගණක වල අඩු පරිගණක තමයි මේ මධ්‍ය පරිගණක කියලා කියන්නේ. මධ්‍ය පරිගණක වලත් ලක්ෂණය තමයි මල්ටිපල් ප්‍රොසෙසර්ස් තියෙන මල්ටිපල් යූසර්ස්ලා ඉන්ස්ට්‍රක්ෂන්ස් ගන්න එක වෙලාවේ පැරලල්. හැබැයි අරකට වඩා සාපේක්ෂ විශාලත්වයේ බලය සහ වේගයට මේවත් තමයි මේවටත් කියනවා සේවා දායක පරිගණක කියලා. සේවා දායක පරිගණක කියලා. මේක මැදදිත් අපි කියනවා සේවා දායක පරිගණක මොකද්ද සේවා ලාභී පරිගණක කියලා හැඳුනීමක් තියෙනවා. අපි එතකොට කතා කරමු සේවා දායක සේවා ලාභී පරිගණක වෙනස මොකද්ද කියලා. මේවා පාවිච්චි කරන අවස්ථාවට උදාහරණ කිව්වොත් මධ්‍ය ප්‍රමාණයේ ආයතනවල බැංකු පදිංචි වල වෙබ් සර්වර්ස් විශේෂයෙන්ද වෙබ් සර්වර් කියන එකදී වෙබ්සයිට් හොස්ට් කරලා නැත්නම් ගබඩා කරලා තියෙන සර්වර් සේවාදායක පරිගණක තමයි වෙබ් සර්වර්ස් කියන්නේ. එතකොට එන්නේ එකට වෙබ් සර්වර් එකට අපි ගිහිල්ලා අපිට පුළුවන් අපිට වෙබ්සයිට් එක ලෝඩ් කරගන්න. සමහරවිට අපි වෙබ්සයිට් එකක් හදුවත් අපිට පුළුවන් මේ වෙබ්සයිට් එක ඔය මේ පේමන්ට් එකක් කරලා සිගවීමක් කරලා අපිට මේ හොස්ට් එක ඉඩක් අරගෙන අපි වෙබ්සයිට් එක මේක හොස්ට් කරන්න. database service දත්ත ගබඩා කරලා තියෙනවා ලොකු දත්ත ගබඩාවක් පාවිච්චි කරන මධ්‍ය පරිගණකයක් පාවිච්චි කරන්න පුළුවන් server එකක් විදියට. එතකොට multiple users ලා එක වෙලාවට සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ මිනිස්සු කීප දෙනෙක් එකතු වෙලා website එකක් බලනවා. web facebook වෙන්න පුළුවන් google website වෙන්න පුළුවන් කීප දෙනෙක් එකතු වෙලා බලනවා. web database server එකක් වෙන්න පුළුවන් database server එකේදී ගොඩක් කට් access කරලා data ගන්නවා. ගොඩක් application සම්බන්ධ data ගන්න පුළුවන් වෙනවා. gaming servers. එතකොට මෙතනදි තව දෙයක් තියෙනවා මෙන්න මේ සේවාදායක පරිගණක වලට සම්බන්ධ වෙන terminal එකක් කරහා පරයන්තයක් කරහා ඔය ටර්මිනල් එකක් කියන්නේ දැන් අපි හිතමු මෙන්න මේ සේවාදායක පරිගණකවලදී අපිට මේ පරිගණකයේත් එක සම්බන්ධ වෙන්න ඕනේ. අතරමැදියක් විතර වැඩ කරන්නේ මෙන්න මේ පර්යන්ත නැත්නම් ටර්මිනල් එක. මෙන්න බහු පරිශීලකයෝ සම්බන්ධ වෙන පරිශීලක කීපදෙනෙක් සම්බන්ධ වෙන මෙන්න සේවාදායක මධ්‍ය පරිගණක නැත්නම් මහා පරිගණකවල අන්න එතරම් යා සම්බන්ධ කරවන්නේ පර්යන්ත හරහා. මෙන්න මේ සර්වර්ස් වල සම්බන්ධ කරවන්නේ පරිශීලකයෝ මේ සේවාදායක පරිගණකත් සර්වර්ස් වල සමග පර්යන්තයක් කරා. පර්යන්තයක් කියන්නේ මේ මැෂින් එකේ ලොග් වෙන්න අපිට අපේ මැෂින් එක ඩෙස්ක්ටොප් මැෂින් එක ලැප්ටොප් එක දාදී අපි ලොගින් යද්දී මේ වගේ පරිගණක සම්බන්ධල අපිට පුළුවන් මේ ටර්මිනල් එක කරා අපිට අවශ්‍ය ආකාරය වැඩ කටයුතු කරගන්න. ශුද්ධ පරිගණක මම කලින් කිව්වා මෙන්න මේ වගේ মালටිපල් ප්‍රොසෙසර්ස් තියෙනවා মালටිපල් යූසර්ස් ඉන්නවා කියන සිංගල් යූසර් සිංගල් ප්‍රොසෙසර් මැෂින් වලට තමයි ශුද්ධ පරිගණක කියන්නේ. වර්චුවලි හදන කෝස් ඒ වුණාට ඩෙස්ක්ටොප් මැෂින් එක ලැප්ටොප් මැෂින් එක නැත්නම් ස්මාර්ට් ෆෝන් ඔන්න ඔය ටිකයි තියෙනවා මේ ශුද්ධ පරිගණක වලට. එතකොට මම කලින් කිව්වා වගේ මෙන්න මේ බලය සහ වේගය දුර විදුලි භාර ධාරිතාව මතක ධාරිතාව මේ ඔක්කොම
සාපේක්ෂව ඉතා අඩු ප්‍රමාණය තියෙන එදිනදා පාවිච්චිට ගන්න අපි සාමාන්‍ය සාපේක්ෂව ඉතා අඩු වැඩි ප්‍රමාණයකට සම්බන්ධ කරගන්න පුළුවන් පරිගණක තමයි මෙන්න මේ ශුද්ධ පරිගණක කියන්නේ මේ ශුද්ධ පරිගණක තවදුරටත් වර්ග කරන්න පුළුවන් වර්ක් ස්ටේෂන් මැෂින්ස් එහෙම වගේ කියලා. හැබැයි අපි ශුද්ධ පරිගණක කියලා දැනගත්තා මේ අවස්ථාවේ හොඳටම ප්‍රමාණවත්. හරි. ඊළඟ අපිට තියෙන මේ ප්‍රතිසම පරිගණක දැන් අපි කතා කරලා ඉවරයි මේ නිර්මාණ තාක්ෂණ නෙවෙයි භෞතික ලක්ෂණත් එක්ක පරිගණක වර්ග කරලා දැන් අපිට තියෙන නිර්මාණ තාක්ෂණයත් එක්ක නිර්මාණ තාක්ෂණුනේ අපි කතා කරන මේ ප්‍රතිසම පරිගණක වෝල්ටීයතාව එතකොට ඔය සාමාන්‍යයෙන් වේගයේ වෝල්ටීයත උෂ්ණත්වයේ පීඩනය වගේ ප්‍රතිසම සංඥාත්මක වැඩ කරන පරිසරයේ සිදුවන ප්‍රතිසම සංඥාත්මක වැඩ කරන පරිගණක ජාතිය තමයි මේ ප්‍රතිසම පරිගණක කියලා හඳුන්වන්නේ. ප්‍රතිසම සංඥා පරිගණක වල විශේෂයෙන්ම ඔය සිග්නල් විතර ගන්න පුළුවන් වේගයේ වෝල්ටීයතාව පීඩන උෂ්ණත්වය වගේ සිග්නල් පාවිච්චි කරනවා. මෙන්න මේවා පාවිච්චි කරන වේග මාපක දැන් වාහනයක ඩෑෂ් මීටරය ගන්න පුළුවන් අපිට මෙන්න මේ ඇනලොග් කම්පියුටරයක් විදියට වේග වාහකයේ දැන්ට තියෙන වේගය පෙන්වනවා. මෙන්න මේ වගේ ගබඩා කිරීමේ හැකියාවක් නැහැ. මම ලක්ෂණ විතර දක් පෙන්වනවා. මේ වගේ දැන් කාලුණ මිනුම් යන්ත්‍ර පාවිච්චි කරනවා සංවේදක සහිත මාර්ග ලාම්පු වල පාවිච්චි කරනවා. මෙන්න මේ ප්‍රතිසම පරිගණකවල ලක්ෂණයක් තමයි මේ වගේ මතක ශක්තියක් නැහැ. දැන් අපි කලින් කතා කරා හැම එකම ස්ටෝරේජ් එකක් තිබුණා. දැන් මෙන්න මේ වගේ මතක ශක්තියක් නැහැ. අපි උදාහරණයක් ගත්තොත් උෂ්ණත්වමාන උෂ්ණත්වයේ කීයද වෙනස් වුනේ කියලා වේගයේ කීයද කියලා හැමතිස්සෙම ගබඩා කරන්නේ නැහැ. ඒ අවස්ථාවේ තියෙන මිම්ම පෙන්වනවා. ඊළඟට අඛණ්ඩ දත්ත භාවිත කරන discrete data. Continuous data තමයි මේක පාවිච්චි කරන discrete data පාවිච්චි කරනවා. නැත්තම් අඛණ්ඩ දත්ත දෙක කියන්නේ පූර්ණ සංඛ්‍යා විතර නෙවෙයි. දැන් අපි හිතමු පළවෙනි පාඩමේදී කතා කරනවා මේ අඛණ්ඩ දත්ත සහ විවිධ දත්ත කියලා. දැන් පූර්ණ සංඛ්‍යා තමයි මේ ධාතු කැටයක් උඩ දැම්මට පස්සේ අවස්ථාව වෙන්න පුළුවන් පූර්ණ එක. අවෙන්න පුළුවන් 1 2 3 4 5 6 විතරයි. 6.5 1.5 වගේ continuous දත්තයක් හම්බෙන්නේ නැහැ. හැබැයි මෙන්න මේ වේගයේ වෝල්ටීයතාව වගේ දශම සංඛ්‍යාවක් වගේ ඕනින් පරාසයක් විහිදෙන්න පුළුවන්. මේ බර ගත්තොත් එහෙම කිලෝ වලින් මිලෝග්‍රෑම් වලින් ග්‍රෑම් මිලිග්‍රෑම් වගේ කන්ටිනියස් දත්ත ප්‍රමාණයක් හම් වෙනවා. අන්න ඒ නිසා ප්‍රතිසම පරිගණක වල පාවිච්චි වෙන අඛණ්ඩ දත්ත භාවිතය. ඊට පස්සේ ප්‍රස්තාර වෙනස් වීම ආදී ආකාර තමයි මේක ප්‍රතිදානය කරන්නේ. මේ කියන්නේ ප්‍රතිසම පරිගණක වල ප්‍රතිදානය කොහොමද කියලා දක්වන්නේ එක්ක ප්‍රස්තාරයක් නේද හිතන්නකෝ දැන් වාහනේ වේග මාපක කියලා. ඒ කියන්නේ වේග මාපක එක විදිහට ප්‍රස්තාරයක් නේ. දැන් කීයද කියලා මේ ඩෑෂ්බෝඩ් මේ කරන්ට් තත්ත්වය පෙන්වනවානේ. අන්න ඒ වගේ මේ කාලවුරු මිනුම් යන්ත්‍ර වගේ උදාහරණ ගත්තොත් මේවා මම පෙන්වන්නේ ප්‍රස්තාරයක් නැත්තම් වෙනස් වීම මූවමන්ට් එකක් වගේ තමයි ප්‍රතිදානය කරලා පෙන්වන්නේ. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා මෙන්න මේ සංඛ්‍යාංග පරිගණක. සංඛ්‍යාංග පරිගණක තමයි අපි මේ කලින් කතා කරේ ඔක්කොම ටික සංඛ්‍යාංග පරිගණක කර භෞතික තාක්ෂණයටදී. ඊළඟට තියෙන මිශ්‍ර පරිගණක. ප්‍රතිසම පරිගණක සහ සංඛ්‍යාංග පරිගණක යන දෙකේම එකතුව තමයි මිශ්‍ර පරිගණක කියලා කියන්නේ. මිශ්‍ර පරිගණක වලට උදාහරණ තමයි ECG යන්ත්‍රය. ECG යන්ත්‍රයේදී ඇත්තටම අර ප්‍රතිසම සංඥාව කරන හෘදයේ ක්‍රියාකාරීත්වය අරගෙන එයා සංඛ්‍යාංග සංඥාවක් බවට පරිවර්තනය කරනවා. කියන්නේ ආපු නැවතත් මම කිව්වොත් ප්‍රතිසම සංඥාව කරන හෘදයේ ක්‍රියාකාරීත්වය හඳුනාගෙන ඒ සංඛ්‍යාංග සංඥාවක් බවට පරිවර්තනය කරන මෙන්න මේ මිශ්‍ර පරිගණකව උදාහරණයක් විදිහට ECG වලදී. ඉතින් මෙන්න මේ වගේ ලක්ෂණ කීපයක් තියෙනවා. දැන් මම කලින් කිව්ව මේ මේව හදාන විශේෂ හේතුවක් නිසා. ඒ කියන්නේ ජෙනරල් පර්පස් නෙමෙයි. ඒ කියන්නේ විශේෂ හැමෝටම පාවිච්චි කරන්න පුළුවන් විදිහ නෙමෙයි. මොකක් හරි විශේෂ හේතුවක් තමයි මෙන්න මේ සංඛ්‍යාංක පරිගණක වල පස්සේ මිශ්‍ර පරිගණක හදන්නේ. එතකොට අඩු මතක ශක්තියක් තියෙන. දැන් මම කිව්වා මේ ප්‍රතිසම පරිගණක වල මතක ශක්තිය ධාරිතාවක් ගබඩාවක් නැහැ කියලා. හැබැයි මේ මිශ්‍ර පරිගණක වල ඉතා ස්මෝල් ස්ටෝරේජ් එකක් තියෙනවා. පුඩා ප්‍රමාණයේ ධාරිතාවක් මතක ශක්තියක් තියෙනවා. ඒ වගේ මෙන්න මේ විශේෂයෙන් හදන පරිගණක නිසා මිශ්‍ර පරිගණක ලොකු පිරිවැයක් ඉහළ සාපේක්ෂව ඉහළ පිරිවැයක් යනවා මිශ්‍ර පරිගණක වලට. එතකොට අපි දැන් පරිගණකය කියන්නේ මොකද්ද කියලා කතා කරා. පරිගණකයේ ලක්ෂණ ගැන කතා කරා. පරිගණක වර්ගීකරණය ගැන කතා කරා. පරිගණක වර්ගීකරණය ගැන කතා කරොත් එහෙම අපිට ප්‍රධාන වශයෙන් පරිගණක වර්ග කරන්න පුළුවන් සුපිරි පරිගණක භෞතික තාක්ෂණය ඇතුළේ සුපිරි මහා මාධ්‍ය සහ ශුද්‍ර වශයෙන් තාක්ෂණය යනවා ප්‍රතිසම සංඛ්‍යාංක සහ මිශ්‍ර වශයෙන්. මම හිතුවා ලොකු අවබෝධයක් ඇති වෙන්න ඕනේ. සමහර ප්‍රශ්නත් අහලා තියෙනවා කලින් අවුරුදු වල. අපි ප්‍රශ්න සාකච්ඡා කරද්දී අපි ඒ ගැන කතා කරමු. හරි. දැන් අපිට තියෙනවා මේ පරිගණක පද්ධතියේ ක්‍රියාකාරීත්වය. මතකද ඔය කට්ටියට කිව්වා පරිගණකයේදී ආදානය සකස් කිරීම සහ ප්‍රතිදානය සිද්ධ වෙනවා කියලා. ආදානය සකස් කිරීම සහ ප්‍රතිදානය. මෙන්න මේ සකස් කිරීම කියන්නේ එක වචනයක් වුණාට පොඩි සංකීර්ණ ක්‍රියාවලියක්. දැන් ඔයගාට පේනවා ඇති මෙන්න මේ සංකීර්ණ ක්‍රියාවලියදී කියද්දී CPU එකක් තියෙනවා, ප්‍රධාන මතකයක් තියෙනවා, ද්විතීයික මතකයක් තියෙනවා. අපි කිව්වා මුලදීම දත්ත ආදානය කරන පරිගණක හැඳින්වීම දත්ත ආපදේශ ලබා දෙනවා.
එතකොට අපි කියන මෙන්න මේ කොටස සකස් කිරීම කියලා. සකස් කිරීම ෆ්ලෝ එක තමයි අපි දැන් අවබෝධ කරගන්න ඕන. කොහොමද මෙන්න මේ ෆ්ලෝ එකේ දත්ත ගමන් කරන්න කියලා. බලන්න හොඳට. දැන් මේ සකස් කිරීම කියන කොටස් තුනකට කැඩෙනවා. ද්විතීක මතකය, ප්‍රධාන මතකය සහ CPU එක. ද්විතීක මතකය, ප්‍රධාන මතකය සහ මධ්‍ය සැකසුම් මේකේ. මධ්‍ය සැකසුම් මේකේ කොටස් තුනක් තියෙනවා. රෙජිස්ටරය, ALU අක්කණිතමේ තාර්කික ඒකක, ඒ වගේම කන්ට්‍රෝල් යුනිට් පාලනය ඒකකය. ඊළඟට ප්‍රතිදානය කරනවා. එතකොට මේ ගැන පොඩි අදහසක් තියෙනුනේ. අපි ආදානයේ සකස් කිරීම දෙකම ලිව්වා. දත්ත උපදෙස් දෙනවා, තොරතුරු ප්‍රතිදානය කරනවා. සකස් කිරීම ප්‍රධාන කොටස් තුනක් හැටියට සිද්ධ වෙනවා. ඉස්සලා දත්ත උපදෙස් සාර්වස් ප්‍රධාන මතකයට නැත්නම් RAM එක හෝ ROM එක. ඔය ප්‍රධාන මතකයට හම්බ වෙනවා. අපි කතා කරනවා. මෙන්න මෙයා තමයි සෙන්ට්‍රල් ප්‍රොසෙස් එක වගේ තියෙන්නේ නේ. ප්‍රධාන වශයෙන්ම මධ්‍යස්ථ වගේ තියෙන්නේ. මෙන්න මෙයා හරහා තමයි ප්‍රධානය කරන ආදානය කරන්නේ. ද්විතීක මතකයේ ගබඩා කරවන්නේ. ඒක ප්‍රධාන මතකයට ආවට පස්සේ ප්‍රධාන මතකයෙන් එයා CPL මධ්‍ය සැකසුම් එකට ලබා දෙනවා. රෙජිස්ටරේට ලබා දෙනවා. රෙජිස්ටරේ සි තියා ගන්නවා මොනා හරි ගණනය කිරීම කරනකොට ඒ වෙලාවේ తాවකාලික වෙන දත්ත ටික. අන්න එයා ALU එකෙන් තියාගත්ත සකස් කර ටික ALU එකට යවනවා, දත්ත උපදෙස් යවනවා. ඒක සකස් කර රෙජිස්ටරේ යනවා. රෙජිස්ටරේ හරහා නැවත ප්‍රධාන මතකයට එනවා. ප්‍රධාන මතකයට ගියාට පස්සේ ආපහු අපිට පුළුවන් වෙන ප්‍රතිදානය කරන්න. ප්‍රධාන මතකයේ හරහා ප්‍රතිදානය කරනවා. ආදානය කරා ප්‍රධාන මතකයට ගිහින් ප්‍රධාන මතකයෙන් රෙජිස්ටරේ හරහා ALU එකට ගිහිල්ලා ප්‍රතිදානය කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රධාන මතකයේ තියෙන දයක් ද්විතීක මතකයේ ගබඩා කරන්න කියන්න පුළුවන්. ප්‍රධාන මතකයේ තියෙන දයක් ද්විතීක මතකයේ ගබඩා කරන්න කියන්න පුළුවන්. ඊට පස්සේ ද්විතීක මතකයේ තියෙන දයක් ප්‍රධාන මතකයට අරගෙන ප්‍රතිදානය කරන්න පුළුවන්. ඔන්න ඔයාලට තමයි දත්තහව උපදෙස් යන්න. ආදානය කරනවා ප්‍රධාන මතකයේ හරහා මධ්‍යසැසුම් මේකකට යන මධ්‍යසැසුම් මේකගේ හරහා ප්‍රධාන මතකයට ප්‍රතිදානය කරන්න පුළුවන්. ද්විතීක ප්‍රධාන මතකයේ දෙනවා ද්විතීක මතකයේ ගබඩා කරන්න පුළුවන්. ද්විතීක මතකයේ තිබිච්ච දයක් ප්‍රධාන මතකයේ හරහා ප්‍රතිදානය කරන්න පුළුවන්. දැන් ඒක වගේම ඊළඟට තියෙන මේ කළු පාටෙන් ඇඳලා නේ අකොල පාටෙන් ඇඳලා තියෙනවා. මේ තියෙන්නේ දත්ත උපදෙස් ගියාට පස්සේ පාලන සංඥා නිකුත් කරන. මෙන්න පාලන සංඥා නිකුත් කරන්නේ මධ්‍ය සැකසුම් ඒකකයේ පාලන ඒකකයේ. පාලන ඒකකයේ හරියට හමුදාවක ප්‍රධානීෙක් වගේ, අනතර නිලධාරියෙක් වගේ, නැත්නම් හරියට මේ චිත්‍රපටයක අධ්‍යක්ෂණය කියන ෆිල්ම් එක ඩිරෙක්ටරේනෙක් අධ්‍යක්ෂවරයෙක් වගේ කියනවා. එයාට පුළුවන් ෆිල්ම් එකේදී නම් අපි එක එකන බුද්ධිල මේ විදිහට වැඩ කරන්න කියලා උපදෙස් දෙනා වගේම හමුදාවක නම් ඒ පාණ්ඩ බල නිලධාරිය උපදෙස් දෙනා වගේම පාලන ඒකකයක් තියෙනවා. මෙන්න මේ පාලන සංඥා මෙයා නතර කරනද, ගන්නද, ආදරයක් ගන්න ඕනද, ද්විතීක මතකයෙන් ගබඩා කරලා දෙයක් ගන්න ඕනද, ඒ ඔක්කොම විදියට පාලන සංඥා නිකුත් කරනවා. පාලන ඒකක විසින් ආදානයේ ද්විතීක මතකයේ ප්‍රධාන මතකයේ ALU රෙජිස්ටරේ ප්‍රතිදානය කරන ඔක්කොටම. දැන් මං දැන් පොඩි අවබෝධයක් එන්නේ නැති මෙන්න මේ ප්‍රොසෙස් එක ගැන කලින් අවුරුදු ප්‍රශ්න කීපයකට අහලා තියෙනවා මෙන්න මේකේ. එතකොට අවබෝධ කරගන්න ප්‍රධාන මතකයේ තියෙන ප්‍රධාන මැද වශයෙන්. ඊට පස්සේ මැද තමයි එක තියෙන්නේ පාලන සංඥා නිකුත් කරන්න පුළුවන් පාලන ඒකකයට හැම ඩිවයිස් එකකටම. හරි, අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන ආදාන උපක්‍රම මොනවද, ප්‍රතිදාන උපක්‍රම මොනවද, ද්විතීක මතකයේ ආචේන ප්‍රධාන මතකයේ ප්‍රදා සහ මධ්‍ය සැකසුම් මේකස් ටික. හරි, ඊළඟ වීඩියෝ එක අපි සම්බන්ධ වෙමු.